සුබ දවසක්. අපි අද කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් රටට දෑයට සම්පතක් වන ගර්භණී මාතාවන් ගැනයි. ගර්භණී මාතාවක විසින් අනිවාර්යෙන්ම නොකළ යුතු කාරණා කීපයක් ගැනයි අද අපේ අවධානය යොමු කරන්නේ. මක් නිසාද ගර්භණී කාලය තුළදී අප සිදු කරන ඇතැම් කාරණා අම්මාගේ සෞඛ්‍යයට වගේම ඉතාම බරපතල ලෙස දරුවාගේ සෞඛ්‍යයට බලපාන්නට තියෙන ඉඩකඩක් තියෙනවා. ඒ නිසා අපේ හැමෝගේම කැමැත්ත අපේ හැමෝගේම ප්‍රාර්ථනය තමයි සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරුවෙක් කියන දේ. ඒ නිසා දරුවාගේ කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යයට ඉවහල් වන කරුණු කාරණා ඉතා රාශියක් තියෙනවා. එතකොට මේ දරුවාගේ සෞඛ්‍යයට බලපාන කාරණා තියෙනවා අප විසින් නොකළ යුතු දේවල්. අපි අවධානය යොමු කරමු මේ කාරණා සම්බන්ධව. විශේෂයෙන්ම කියන්නට වෙන කාරණයක් තියෙනවා. ඇත්තෙන්ම ගර්භණී බවට සූදානම් වෙනකොටම අපි මේ කරුණු පිළිබඳව දැනවත් වී සිටීම ඉතාම වැදගත් වෙනවා. පළමුවෙන්ම අපි අවධානය යොමු කරමු බොහෝ වෙලාවට අපි දන්නවා මේ කාලයේදී අපි ඇතම් ඖෂධ වර්ග භාවිතා කිරීමේදී විය යුතු පරිස්සම පිළිබඳව. සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් තියෙනවා මොනවා හරි යම් හිසකැක්කුමක් ඔය ලෙඩක් දුකක් හැදුනහම මොනවා හරි බෙහෙත් පෙත්තක් අපි දන්නා බෙහෙත් පෙත්තක් ළඟ තියෙන ෆාමසිකෙන් ආරම්භ වෙනවා. එහෙම නැත්නම් සමහර අත් බෙහෙත් වලට යනවා අපි. මොනවා හරි දේවල් ටිකක් අපි දන්නා කියන කොළ වර්ගයක් ඕ යම් යම් දේවල් අරගෙන අත් බෙහෙත් සකස් කරගන්න. මෙන්න මේ වගේ වෙලාවල් වලදී ගර්භණී නම් ඔබ ප්‍රවේශම් වෙන්නට ඕනේමයි. මක් නිසාද මෙවැනි අවස්ථාවකදී ඔබ ගන්නා අත් බෙහෙත ඔබටත් දරුවාටත් වෙනස් විදිහකට බලපාන්න පුළුවන් ගර්භකාලය කියලා කියන්නේ ඔබේ ශරීරයේ රසායනික පද්ධතිය විශාල වශයෙන් වෙනස්කම් වලට භාජනය වෙලා තියෙන නිසා හොඳම දේ තමයි ඔබ වෛද්‍ය උපදෙසක් ගන්න. ඔබේ දැනට දැනෙන අපහසුතාවයක් තියෙනවා නම් ඒකම අපි ඉතාම වැදගත් කාරණයක් තියෙනවා මෙන්න මේ ගැන. බොහෝ අම්මලා බය වෙනවා. සමහර විට ඇගේ සැමියා දෙමව්පියෝ බයටපත් වෙනවා පළමු දරු උපතේදී. වැඩි මහන්සි වෙන්න එපා, එහෙම යන්න එපා, කලබල වෙන්න එපා, වාඩි වෙලා ඉන්න, ටිකක් ඇඳලා වෙලා ඉන්න කියලා වැඩිපුර බලපෑමක් එල්ලගෙන. මේක සුදුසු දෙයක් නොවන විදිහටයි අපිට පේන්නේ. ඒ හින්දා ඔබ යම් කිසි විදිහකින් එක තැනකට වෙලා ඕනෑවට වඩා ඉන්නව නම් ඒ වගේම ඉඳගෙන ඉන්න එක, ඇඳට වෙලා හැමතිස්සෙම නිදාගෙන ඉන්න එක වගේම පමණට වඩා හිටගෙන ඉන්න එකත් ඔබ විසින් නොකළ යුතු කාරණාවක් වෙනවා. මක් නිසාද කියනවා නම් ඔබේ ශරීරය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. සුදුසු පරිදි ශරීර අවයව ක්‍රියාත්මක වෙනකොට තමයි ඔබ ඇවිදිනකොට, ඉඳ ගන්නකොට, හිට ගන්නකොට, පහත් වෙනකොට, නැගිටිනකොට ඔබේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් පවා ඉතා හොඳින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එහි තියෙන විශේෂ වාසීන් රාශියයි. එකක් තමයි ඔබට හොඳ රුධිර සංසරණයක් ලැබෙනවා. ඔබේ හෘදය හොඳින් ක්‍රියා කරන්නට පටන් ගන්නවා. යම් විදිහකින් ඔබ උකටලි වුණත් රුධිර වේගය යම් අඩුවීමක් වෙනවා. මේ ප්‍රධාන හේතුවක් වෙන්නට පුළුවන් ඔබේ දෙපා ඉදිමීම සම්බන්ධයෙන්. ඒ නිසාවෙන් ඔබ යම් කිසි ආකාරයක විශේෂ හේතුවක් නැත්තම් ඔබේ වෛද්‍යතුමා උපදෙස් දීලා නැත්තම් ඔබ gedara dorē වැඩ කටයුතු කිරීම ඉතාම හොඳයි. ඇවිදින්න, පහත් වෙන්න, නැගිටින්න කිසිම ගැටලුවක් නැහැ. ඔබ සාමාන්‍ය ගෘහණියක් මෙන් වැඩ කටයුතු ටික කරගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා. ඒ එක්කම අපි ඉතා වැදගත් කාරණයක් තියෙනවා මතක තියාගන්න. බොහෝ වෙලාවට දැන් මේ ඇවිදින්න යන්න ඉන්න කියනකොට අපි මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර කීපයක් තියෙනවා. ඒ තමයි ඔබ දුර ගමන් යන්නට හේතුවක් තියෙන කාරණාවක් තියෙනවා. සමහරවිට ඔබ රැකිරක්ෂා කරන කෙනෙක් නම් ඔබ බය වෙන්නට පුළුවන් ඔබේ ගෙදර තියෙන වාහනේ, එහෙම නැත්නම් මෝටර් සයිකලේ, ත්‍රී වීල් රථයේ මම යන්නේ දැන් කොහොමද? මාව ගැස්සීමකට ලක් වෙනවා. ඒක මගේ දරු ගැබට බරපතල හානියක් වෙයිද කියන ඔබ බියකට ලක් වෙන්න පුළුවන්. එසේ බිය යුතු කාරණාවක් නෙමෙයි. මොකද ගර්භය තුළ දරුවා වැඩෙන්නේ ඉතාම සුවිශේෂී ආරක්ෂිත පටලයක් සහ තරලමය මාධ්‍යයක් තුළ. යම් යම් කම්පනවලට හොඳින් ඔරොත්තු දෙන්න පුළුවන් විදිහට තමයි ඔබේ ගර්භය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා ගර්භයේ පිහිටීමේ කිසියම් දෝෂ තත්ත්වයක් ඔබේ වෛද්‍යතුමා ඔබට කියලා නැත්නම්, විශේෂ පරිස්සම් වෙන්නට ඔබට විශේෂ උපදෙස් දීලා නැත්නම්, ඔබට යම් ගමනක් බිමනක් ගිහිල්ලා ඉන්න කිසිදු තහනමක් නැති බව මතක තියාගන්න. ඒ නිසා ඔබ වෙනදා වගේම සාමාන්‍යයෙන් ඔබගේ ඇවිදින පතියේ ඇවිදින්න. ඔබ උදේට හවසට සුළු ව්‍යායාමයක් කරන්න. හැබැයි මතක තියාගන්න වෙනදා වගේ දුවන එකෙන් ඔබ වළකින්න. ඔබ යම් කිසි තැන්වලින් උඩින් පැනලා වේගෙන් දුවනව නම් දැන් ඒකෙන් වළකින්න. ඒ වගේම ඔබ ඉඳහිට හරි ඉතාම දුරක බැහැරක සිටින ඔබේ ඥාතීන් බලන්න හදිස්සියෙන් ගිහිල්ලා හදිස්සියෙන් ආව නම්, වේගෙන් ඔබේ රියර් ධාවනය කළා නම්, ඔබේ මෝටර් සයිකලෙන් අධික වේගෙන් වලවල් උඩින් එහෙම් මෙහෙම් පැනගෙන අස්සෙන් මුල්ලෙන් දාගෙන ගියා නම් දැන් පරිස්සම් වෙන්න. ඒ එක්කම ගොඩක් දුර බැහැරක හිටපු ඥාතීන් බලන්න ඔබ බස් රථයේ එල්ලිලා ගියා නම්, පිටුපස ආසනවල වාඩි වෙලා ගියා නම් දැන් ටිකක් පරිස්සම් වෙන්න. මොකද ඔබේ කුස තුළ ඉන්න දරුවට ඕනෑවට වඩා කම්පනයක් දෙන්න ඕනේ නැති නිසාවෙන්. නමුත් ඔබ ගෙදර වාහනේ සුවපහසු ආකාරයකට වැඩි ගැස්සීම් වලින් තොරව මග තොටේදී සුදුසු පරිදි විනාඩි 20ක 30ක සහ පැයක් අතරතුර සුදුසු
විවේක කාල ලැබමින් මගතොට රාත්‍රිය ගත කළා. ඔබට යම්කිසි දුරක් ගමන් කිරීමේ තහනමක් නැහැ. ඔබට අසාමාන්‍ය වෙහෙසක් නොදරන ආකාරයට ඔබ එය කිරීම වැදගත් වෙනවා. ඔබ රියදාවනය කරන කාන්තාවක් නම් ඔබේ රස්සාවට යන එනකොට දැන් වෙනදා වගේ අස්සෙන් මුල්ලෙන් දාලා වෙට්ටුවක් දාගෙන යන්නේ නැතුව පරිස්සමෙන් ඔබේ රතය ධාවනය කරගෙන රස්සාවට යන්න. කිසිදු ගැටලුවක් නැහැ ඒ සම්බන්ධයෙන්. ඒකම මතක තියාගන්න ඕනේ ඔබ මානසික වශයෙන් පීඩාවට පත්වෙන කිසිදු දෙයක් සිදු නොකළ යුතු බව. පරණ කෝන්තර, පරණ ප්‍රේම, පරණ කතා මතකයට ගන්නට එපා. ඒ වගේම අනාගතය ගැන යම් යම් දේවල් හිතලා බියටපත් වෙන්නටත් එපා. ඔබේ සැමියාගේත් වගකීමක්, ගෙදර දොරේ අනිත් අයගේත් වගකීමක්, ගර්භණී අම්මාගේ හිත සංසුන්ව තියාගන්න එක. පීඩාවට ලක් කරන්න එපා. බය හිතෙන කතා බලන්නට එපා. දුක හිතෙන කතා බලන්නට එපා. එවැනි සින්දු අහන්න එපා. පොත්පත් බලන්නට යන්නටත් එපා. මේ ගැනත් ඔබ අවධානය යොමු කිරීම ඉතා වැදගත්. දැන් ඔබ ආහාර පාන සම්බන්ධයෙන්ුයි අපි අවධානය යොමු කරන්නේ. ගර්භණී කාලයේදී ඔබ පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීම ඉතාමත් අවශ්‍ය වෙනවා. ආහාරවලදී ඔබ දැන් වෙනදාට වඩා වෙනස් බවක් දක්වනවානේ. ඒක සාමාන්‍යයි. මොකද අපිට මෝර්නින් සිග්නස් එනවා ගොඩක් වෙලාවට. ඇතම් ආහාරවල සුවඳට, රසයට දැන් අපිට කැමැත්තක් නැති වෙන්නට පුළුවන්. වෙනදා නොගත් ආහාරවලට විශේෂ කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. ඒ ඉතාම සාමාන්‍යයි. ඔබට වෙනදා තරම් ලොකු ආහාර ප්‍රමාණයක් වැඩිපුර කන්න බැරි වෙන්න පුළුවන්. කිසිදු ගැටලුවක් නැහැ. ටිකක් කන්න. වාර කීපයක් කන්න. වෙනදා වගේ තුන් වේලටම සීමා වෙන්නේ නැතුව දැන් ඔබට වැඩි වාර කීපයක් ආහාර ගැනීම කිසිම ගැටලුවක් නැති සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම ආහාර ගන්නකොට ඔබ කෘතිම රසකාරක දාපු, කෘතිම වර්ණක දාපු, කෘතිම සුවඳ එක් කරපු සහ දිගු කාලයක් කල් තබා ගැනීම සඳහා ද්‍රව්‍ය එකතු නොකරපු ආහාර ගන්නවා නම් ඉතාම හොඳයි. ඉතින් ඔබට පුළුවන් අපේ දේශීය ආහාර රටාවකට නැවුම්, එළවලු සහ පළතුරු වලට යොමු වෙන්න. ඒක ඉතාම හොඳ දෙයක්. ඒ වගේම තමයි කුළුබඩු කන්න. සාමාන්‍ය ආහාරවලට ඔබ කිසිදු බියක් දැක්වීම අත්‍යවශ්‍ය නැහැ. මේ ගැනත් ඔබ විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕනේ. සමහර ආහාරවලදී අපිට ඇතැම් අසාත්මිකතා ඇති වෙනවා. ඔබ දන්නවා ඉස්සෝ, දැල්ලෝ, සමහර අයට දෙල් වගේ ආහාර ගන්නකොට, සුදු හාල් වලට, ඇතැම් මාළු වර්ග වලට අපි අසාත්මික වෙනවා. එවැනි තත්ත්වයකදී ඔබගේ ශරීරයේ පළු දැමීම්, ඉදිමීම් සහ උණ වගේ දේවල් ඇති වෙන්නටත් පුළුවන්. රසායන පද්ධතිය ලොකු වෙනස්කම් ඇති වෙන හින්දා ඔබ මීට පෙර අසාත්මිකත්වයට පත් වූ කිසිදු ආහාරයක්, ඒ වගේම රටකජු හෝ වෙනත් දෙයක් ලබා ගැනීමේදී ප්‍රවේශම් වීම මතක තියා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒකම ඔබ හොඳ ආහාර ද්‍රව්‍ය තෝරා බේරා ගැනීමේදී යම්කිසි ආකාරයකින් ඔබ අනවශ්‍ය ලෙස අධික ඇඹුල්, ඉතා අධික ලෙස විනාකිරි වර්ග දැමූ ආහාර වලින් වළකිනවා නම් ඒකත් හොඳයි. හැබැයි තව කාරණයක් කියන්න තියෙනවා. ඔබට ආස හිතෙන ආහාර ගන්න ඔබට තහනමක් නැහැ. සුළු ප්‍රමාණයකින් සමහර ආහාර ගැනීම කිසිදු ගැටලුවක් නැහැ. දැන් සමහර අය හරි බයයි ගස්ලබු කෑල්ලක් ගන්න, අඹ කෑල්ලක් ගන්න. හරිම බයයි. සමහර විට ඔබේ ගර්භණී කාලය තුළදී පුංචි අන්නාසි කෑල්ලක් ගන්න. හරිම ආසයි. හරිම බයයි. එහෙම කලබල වෙන්න එපා. අපි අන්නාසි කිරි දෙක තුනක් කන්නේ නැහැ නේ එක වෙලාවකදී. ගස්ලබු කිරි තුන හතරක් කාලා වේලක් පිරිමහ ගන්න නැහැනේ. ඒ නිසා සුළු ප්‍රමාණයක් ගවට කිසි ගැටලුවක් නැහැ. ඔබ ආහාරයට ගන්න මොනවා හරි මික්ස් ෆෘට් ජූස් එකක, එහෙම නැත්නම් පළතුරු සලාදයේ තුර තියෙන සැලඩ් එකේ තියෙන අන්නාසි කෑල කැවුනට කිසිම ගැටලුවක් නැහැ. ඒකම මතක තියාගන්න ඕන තව වැදගත් දෙයක්. ගර්භණී කාලය තුළදී දුම් හෝ වෙනත් මද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ගෙදර ඉන්න අනිත් අයත් මතක තියාගන්න ඕනේ ගර්භණී මාතාව ගැවසෙන සීමාව තුළදී දුම් හෝ වෙනත් එවැනි පරිසරයට නිකුත් වෙන මත් වෙන දේවල් භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකීම අත්‍යවශ්‍යයි. මක් නිසාද? අක්‍රීය දුම් පානයට ඇය ගොදුරක් වෙන නිසා. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ. සමහර වෙලාවකදී ඔබ කිසියම් ආකාරයක මානසික රෝග තත්ත්වයකට ඖෂධ ගත්තා නම්, කලින් ඒ තිබුණා නම්, අපස්මාර තත්ත්වයකින් පෙළුණා නම් ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. අනුදැනුමෙන් යුතුව අපි කටයුතු කළොත්, උපදේශයක් ගැන කටයුතු කළොත්, වෛද්‍ය නිර්දේශ මත කටයුතු කළොත් ඔබට ඉතාම හොඳ ගර්භණී බවක් සහිතව ජීවත් වෙලා හොඳ අම්මා කෙනෙක් විදිහට හොඳ දරුවෙක් අපිට දායාද කරන්න පුළුවන් වේවි අපේ ලෝකයට.